මේ වෙද්දි ලංකාවේ අපි විදුලි බිල වැඩි කිරීම කෑමවල සියලු දේවල් වල මිල වැඩි වීම ආර්ථික අර්බුදයක් මැද්දේ අපි ඉන්නේ. උතර මිනිස්සු අහයි ඇයි අපි පලස්තීන වෙනුවෙන් කතා කරන්න කියලා. ඇයි පලස්තීන වෙනුවෙන් පාගමනකට ප්‍රොටෙස්ට් එකකට ඇවිල්ලා විරෝධයක් දක්වන්නේ ඇයි කියලා. මම කියන්න. මේ වෙද්දි ලංකාව ලෝකය ලංකාවේ තියෙන හැම ප්‍රශ්නයක්ම ලෝකයට එක්ක සම්බන්ධයි. හැම ප්‍රශ්නයක්ම මේ කෙනෙකුට සම්බන්ධයි. මේ වෙලාවේ පලස්තීනයේ මොකද්ද වෙන්නේ කියන එක, මේ වෙලාවේ පලස්තීනයේ වෙනුවෙන් යුක්තිය ඉල්ලලා අපි කෑ ගහන එක අපේ බඩගින්නටත්, අපේ විදුලි බිලටත්, අපේ හැම දෙයකටම බලපානවා. හැම අර්බුදයකටම අපි දෙනවා මොන දෙන අර්බුදවලටත් මේ සිදුවීම, මේ පලස්තීන වල සිද්ධ වෙන අසාධාරණ අයුක්තිය, ගාසා තීරය වෙන සිද්ධ වෙන අයුක්තිය බලපානවා. මේ වෙද්දි ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර සරලයි, කතාව සරලයි. ගාසා තීරය පලස්තීනය මිට දශක ගානකට කලින් මේ ප්‍රදේශයේ නොතිබුණු රටක් හදන්න ලෝකයේ කටයුතු කරන අයියේ යුරෝපය තුල තිබුණු ජාතික ජාතිවාදය, යුරෝපය තුල තිබුණු යුදෙව්වන් මරා දැමීමේ ජාතිවාදය, ඒ පව්වලට කරගහන්න, ඒ පව්වලට හේතුව විසඳන්න ඔවුන් බයිබල් පාඩ පාවිච්චි කරමින්, පරණ ආගමික පාඩ ටිකක් පාවිච්චි කරමින් හදනවා ඊශ්‍රායෙල. ඊශ්‍රායෙල කියලා රටක් කලින් තිබුණේ නැහැ. ඊශ්‍රායෙල හැදුවට පස්සේ මිනිස්සු ඉවත් කරලා බලහත්කාරයෙන් ඉඩම් අල්ලගෙන සම්පූර්ණයෙන්ම අලුත් යටත් විදිහක් හදනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කිව්වේ යටත් විදිහ හදන්නේ නැහැ කියලා. නමුත් යටත් විදිහක් හදලා ඊශ්‍රායෙල ඉන්න යුදෙව්වන්ව සහ පිටින් ගේන යුදෙව්වන්ව, යුරෝපයෙන් ගේන යුදෙව්වන්ව, යුරෝපයේ සිද්ධ වෙච්ච යුරෝපීයන්ගේ බටහිර ලෝකයේ ජාතිවාදය නිසා අසාධාරණ ඉලක්ක වෙච්ච යුරෝපීයන් ගෙනල්ලා යුදෙව්වන්ව ගෙනල්ලා දානවා පලස්තීන. එතනින් පස්සේ අද දක්වා ලෝකයේ බලයේ හිමි අය ඇමරිකාව, යුරෝපය, ලෝකයේ බලයේ හිමි අය පලස්තීනයේ තුල දිගින් දිගටම දස දහස් ගණන් ඝාතනය කරනවා, මිලියන ගණන් මිනිස්සු අවතැන් කරනවා, තමන්ගේ නිවෙස් වලින් අතහැරලා දානවා, තමන්ගේ නිවුස් වලින් නිවාස වලින් එළවලා දානවා. ඓතිහාසික අසාධාරණයක්. ඒ අසාධාරණේ හමුවේ පලස්තීනයේ නැගී සිටිනවා, පලස්තීනයේ තුල පලස්තීනුවන් අතරින් පැන නගිනවා PLO එක, පලස්තීන විමුක්ති ව්‍යාපාරය. එතකොට මොකද කරන්නේ? ඔවුන් ගිහිල්ලා ජාත්‍යන්තරයට යනවා, ගිවිසුම් මත් සංග්‍රහන කතා කරනවා, සාකච්ඡා පවත්වනවා, සියලු සාමකාමී දේවල් කරලා බලනවා, ලෝක නීතිය ක්‍රියාත්මක කරවගන්න බලනවා. කිසි දෙයක් ඉටු වෙන්නේ නැහැ. ලෝකයට, ලෝකයේ අනෙක් රටවල නීතිය ක්‍රියාත්මක කරවන්න කතා කරන අය තමන්ගේ ඊශ්‍රායෙල තුළ තමන්ගේ සුරතලාව දිගින් දිගටම ආරක්ෂා කරනවා. ඒ අනුව ඊශ්‍රායෙලයේ දිගින් දිගටම අමු ජාතිවාදී රාජ්‍ය පලස්තීනුවන් සතුන් ගානට දාපු, පලස්තීනුවන් සතුන් ගානට දාපු, හිතු මතයට ඝාතනය කරන්න, තොග ගානට ඝාතනය කරන්න ඔවුන් කටයුතු කරනවා. එතකොට එහෙම ලෝක අසාධාරණ, එහෙම අසාධාරණ බටහිර බලවතුන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනවා. ඒ අනුග්‍රහයෙන්ම තමයි මේ ලෝකයේ නූතන බලය, ලෝකයේ බලය තියෙන්නේ අනුග්‍රහයත් එක්ක, ඒ බලයත් එක්ක. ඔවුන් කියන්නේ අපි තමයි ලෝකයේ නීතිය ඉටු කරන්නේ, අපි තමයි ලෝකයේ බලය තියාගන්න ඕනේ. ඒකට ගෝලීය නීතිය, ගෝලීය යුක්තිය, ගෝලීය ආර්ථිකයත් රකින්න ඔවුන් තමයි. පලස්තීනය අද පලස්තීන සිදුවීම් මාලාව කියාපාන්නේ පලස්තීන සිදුවීම් මාලාව විතර නෙමෙයි, ගෝලීය දේශගුණ අර්බුද, පලස්තීනයේ වගේ තැන්වල තියෙන අර්බුද සහ අපේ ආර්ථික ණය අර්බුද, මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. මේ ලෝකයේ මෙතෙක් කාලයක් බලය දරාගෙන ඉඳපු අය බටහිර ලෝකය තමන් කොතරම් දූෂිතද, මේ බලය කොතරම් අසාධාරණ විදිහට අපි වගේ මිනිස්සුන්ට බලපාලා තියෙනවද? විදුලි බිල වැඩි කරන්නේ IMF අනුග්‍රහය යටතේ, IMF එක කියන නිසා, ඇමරිකාව බටහිර ලෝකය උපදෙස් දෙන නිසා, අනුමත කරන නිසා. ඒ බලය ඔවුන් අපට සලකන්නේ කොහොමද? අද IMF වැඩවිලිපෙළ ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ණය අර්බුදය, ඔවුන්ගේ ඔවුන් ලබා දීලා තියෙන ණය නැවත ගෙවන තැනට අපිව පත් කරගන්න අතුරු, නැවත අපිව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ඇතුළත් කරගන්න අතුරු, නැතුව මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ? මිනිස්සු කොහොමද දුක් විඳින්නේ? මිනිස්සුන්ගේ කොහොමද ශක්තිමත් වෙන්නේ? අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ඔවුන්ට වැඩක් නැහැ. පලස්තීනයේ තියෙන එක තමයි. පලස්තීන අර්බුදයේ දිහා ඔවුන් බලන්නේ ඔවුන්ගේ බලතුලනේ පැත්තෙන් නිසා මිනිස්සුන්ගේ ජීවිත, ළමයින්ගේ ජීවිත පැත්තෙන් නෙවෙයි. මේ බලය බිඳ දාන්න ඕනේ. මේ බලය බිඳ දාන්න මුළු ලෝකයටම එකතු වෙලා සටන් කරන්න සටන් පාඩයක් ඇවිල්ලා දෙනවා. ඒ තමයි පලස්තීන. ලෝකේ හැම රටකම අපි වගේ රටවල මිනිස්සු පලස්තීනයේ මේ අර්බුදයට ඇරිම සටන් කරන්න ඕනේ, පාරට බහිනවා. ඒක තමයි මේ වෙලාවේ ප්‍රගතිශීලී දේ. මේ බලය, මේ අසාධාරණ බලය ඒගොල්ලන්ට ඕන වෙලාවට ක්‍රියාත්මක වෙන, ඒගොල්ලන්ට ඕන නැති වෙලාවට ක්‍රියාත්මක නොවන ලෝක නීතිය මේක වෙනස් කරන්න ඕනේ. මේකට එරෙහිව අපි වගේ රටවල මිනිස්සු ඒකාබද්ධ වෙලා එකට සටන් කරන්න ඕනේ. ඒ සටනේ තමයි ණය අර්බුදයේ ඇතුළු ලෝකේ අපි ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙච්ච, සමාජීය වශයෙන් පීඩාවට පත් වෙච්ච සියලු පීඩාවන්ට එරෙහිව අරගලයක් තියෙනවා. ගෝලීය අරගලයක් ලෝකෙම එකතු වෙලා කරන්න ඕනේ අරගලයක්. ඒකේ පලස්තීන පිළිබඳ අර්බුදයක්, අපේ ණය අර්බුදයක්, දේශගුණ අර්බුදයක් මේ සියල්ල එකට තමයි තියෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ බලය අසාධාරණ විදිහට පාවිච්චි කරපු ලෝකයේ මෙතනට පත් කරපු ලෝක බලවතුන්ට, ලෝක බලවතුන්ගේ ක්‍රියාකලාපයට, ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත් වලට එරෙහිව සටන් කරනවා. පලස්තීනයේ අද දරුවන් මැරෙන්නේ
තියෙන්නේ ඒ දෙබිඩි පිළිවෙත් නිසා ඔවුන්ට අද බැරි වෙලා තියෙනවා ලෝක නීතිය කියලා එකක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න. අද ලෝක නීතියක් නැහැ. දිගින් දිගටම සටන් විරාමයක් ඇති කරගන්න බැරි වෙලා තියෙනවා පලස්තීනයේ. ළමයි මැරෙනවා. ඉ පාසල් වලට රෝහල් වලට අවතැන් කඳවුරු වලට බෝම්බ හෙලනවා. පාසල් කියලා එකක් නැහැ. ළමයින්ට අනාගතයක් නැහැ. මුළු මිනිස් ජීවිත ප්‍රමාණයක් සත්තු බල්ලු බලල් වගේ තොග ගන්නට මරලා දානවා. මේ අසාධාරණ දෙයක් නැගී සිටීම අපි හැමෝගෙන් වගකීමකේ සටන අපේ විදුලි බිලේ සිට සියලු දේවල් වල. මොකද මේ ඇමරිකාවේ බලයට එරෙහිව සටන් කරලා අපි ජයගත්තොත් ලෝකේ පුරා ජනතාව පාරට බහැලා මේක ජයගත්තොත් ඒකෙන් ලෝකයේම බලතුලන වෙනස් ලෝකයේම වෙනස් වෙන නිමිති. ඒ නිසා මේ සටනට එකතු වෙන්න කියලා ඉස්සරහට විරෝධතා පැවැත්වේ නොයෙකුත් දේවල් පැවැත්වේ ඒකට එකතු වෙන්න කියලා ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. Free, free, Palestine, free, free, Palestine, free, free, Palestine, free, free, Palestine.